Serani, tiga pilihan non teh. Kita pilih mau pindah kain apa lagi? Pernah pintu rumah pernah nak awasan ni, jadi part mah awasan ni balik pintu. Kita ajar yang ni. Setasha. Setasha. සිතාශ ක ෆෝන් එක හතර වැටි දිවසේදී පොදුවේ පරිහරණය කරන උපකරණ හොඳයි ඊළඟ මාතෘකාලිය දැන් මේකට පින්තූරයක් දෙකක් වගේ අලවන්න ඉඩ තියන්න ඔයාලා ඒ පින්තුවේ ටයිටලක් තිබුණ යන්නේ නම් පොදුවේ පරිහරණය කරන උපකරණ සර් මට ඒ පිටුවේ ලියන්න ඉඩ තියනවා පොදුවේ පරිහරණය කරන මේවා පුතේ අපි හැමෝටම එකතු වෙලා එකට පාවිච්චි කරන්න පුළුවන් දැන් පෞද්ගලිකව පරිහරණය කරන උපකරණ පොදුවේ පරිහරණය සමහර වෙලාවට සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි හිතමු අපි පෞද්ගලිකව පරිහරණය කරන පුරුස්කුව පොදුවේ පරිහරණය කරන්න බෑනේ पौचलिको परिहरणे रोग सौख्य මම දැන් හතල් ලිව්වා.
ඔව් මේ වගේ භාණ්ඩයක්
सर में पुदुवे परिहरण करने के पास से मैं कर लिया මේ දැන් ඇති නේ මේක ඉතරයි මට පාලා මේ
ප්‍රමාණය යන්න එපා ගෙදරදී ටිකක් ඉතුරු කරගන්න තව කීයක් හදන්න ඕනද තීරු දෙකක් පිරෙවණ ඇති පහයි නේ මම අංක පහක් තමයි දාලා තියෙන්නේ ඔයා ඕක කරන ගමන් පොඩක් අහගෙන ඉන්න පුතේ මේ දැන් අපි මේ බාණ්ඩ ඔයාල පරිහරණය කරන බාණ්ඩ අපිට පුළුවන් මේ විදිහට තන ඇති දේ අනුව බෙදන්න නේ බෙදා වෙන් කරන්න පුළුවන් ප්ලාස්ටික් දැව ඒ වගේම පාට අනුව වෙන් කරන්නත් පුළුවන් හැඩය අනුව වෙන් කරන්නත් පුළුවන් නේද ඒ විදිහට අපිට මේවා මේ වර්ග කරන්න පුළුවන් සමහර ඒවා මේ පාට අනුව පැහැය අනුව හැඩය අනුව නේ ඒක වර්ග කරන්න හරි කොහොමනම් අපි හැම භාණ්ඩයක්ම ඔයාල පරිහරණය කරන සෑම භාණ්ඩයක්ම පිරිසිදු කරන්න ඕනේ. දැන් පණාව ගත්තොත් ඔළුව පිස මේ ඔළුව පීරලා ඒකේ කුණු තිබෙනවා නම් නේද? අපි පණාව පිරිසිදු කරන්න ඕනේ. කේස් කෑලි රැඳිලා තියෙනවා නම් ඒවා අරන් දාන්න ඕනේ. මේ පිරිසිදු කිරීම ඉතා වැදගත්. ඒ වගේම පිළිවෙලකට තබන්න ඕනේ. ඔය භාණ්ඩ හැම භාණ්ඩයක්ම නිවසේ තබන තැනක් තියෙනවනේ. පණාව තබන තැනක් තියෙනවා. තුවාය තියෙන තැනක් තියෙනවා. එතකොට බෝතල තබන තැනක් තියෙනවා. කුටුව තිබෙන තැන් තියෙනවානේ. ඒ වගේම පොත්පත් තබන තැන් තියෙනවා. නේද? පිළිසි තබන තැන්. දැන් මෙතන එකක් අඩුයි. කඩදාසි වලින් හදපුවා. ඒකක් මේ වගුවට දාලා නැහැ. ඒ හැම භාණ්ඩයකටම නිවසේ ස්ථානයක් තියෙනවා. හරියටම අපි ඒව අරගත්තට පස්සේ ඒ ස්ථානෙම තමයි තියන්න ඕනේ නේ ඒ ස්ථානෙම තමයි නැවත තබන්න ඕන පිළිවෙල පිරිසිදු බව සහ පිළිවෙල ඉතාම වැදගත් නේ මේ දෙක අනිවාර්යයෙන්ම අපි රැකගන්න ඕනේ මේ මේ භාණ්ඩ පරිහරණය කිරීමේදී හොඳයි එහෙනම් ප්‍රශ්නයක් ලියන්න මෙතන යටි අර ඔකට යටි ප්‍රශ්නයක් කියන මම බෝඩ් එකේ ලියන්නේ සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීමේදී ප්‍රශ්නයක් කියන්නේ සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීමේදී සෑම දහම ලියනවද සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න. සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න. සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න. සෑම භාණ්ඩයක්ම පරිහරණය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් ලියන්න. දිනපතා පිරිසිදු කරන්න ඕන ඒවත් තියෙනවා නේද පුතේ? දැන් පිගාන, කෝප්ප, ලේන්සු, නෙත්‍රෙදි වගේ දේවල් අපි ඒවා අපි දිනපතා පිරිසිදු කරන්නේ. මේ සමහර ඒවා තියෙනවා තියෙනවනම් සකස් කරන්න ඕන සමහර ඒවා කැඩී බිඳී තියෙන සකස් කරන්න අහගෙන ඉන්න ඕනේ හැමෝම දැන් පුටුව වගේ ඒවා ඒවා කැඩිලා බිඳිලා තියෙනවනම් නැත්තම් ඇන කුරුල් වෙලා නම් ඒවා අපිට හදන්න පුළුවන් මේ රාක් ඒවා ඇන කුරුල් වෙලා පොඩක් ඇද වෙලානේ ඇල වෙලා වගේ තියෙනවනම් අපිට ඒවා හදන්න පුළුවන් ඒ වගේම සමහර ඒවා තියෙනවා ඉරි තිබේ නම් මහන්න පුළුවන් දැන් තිර රේදි මේස රේදි ඇඳුම් වගේ දේවල් ඉරිලා නම් මහන්න. ගෙවිලා තියෙනවා නම් තෙල් දාන්න ඕන. මේ සමහර ඒවා ගෙවෙනවා. ඔය මේ නැත්නම් අමතර කොටස් දාන්න බයිසිකලේ එහෙම කෑලි. මේ කොටස් ගෙවෙනවනේ. ඒවට බයිසිකලේ චේන් එක.
මෝටර් නේද කප්පි මැෂින් සපත්තු වගේ දේවල් සපත්තුවේ සමහර තැන් ගෙවෙනවා එතකොට අපිට ඒක අඩියක් දාන්න වෙනෝනේ ඒ ටික මහල හදා ගන්න ඕනේ බෑග් එකත් එහෙමයි ඔයාලගේ බෑග් එක සමහර වෙලාවට මේ සමහර තැන් ඉරෙනවා එතකොට ඒක මහන්න ඕනේ එතකොට තමයි අපිට මේ පාණ්ඩ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ තමන්ගේ නාස්ති අවම කර ගන්න පුළුවන් නේ පාණ්ඩවල මේ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අර මේ දේවල් කළොත් හොඳයි ඊළඟ ප්‍රශ්නේ ලියාගන්නත් අක්කාලා පාණ්ඩහා උපකරණ සර අරකට උත්තරේ ලියන්න ඉඩ තියා ගන්න ඕනේ. කියන්න මේ රූල් 6ක් විතර ඉඩ තියන ඉස්සෙල්ලේ. ඔව් මේක පාණ්ඩ හා උපකරණ වැඩි කාලයක් භාවිත කිරීමට අදිනවා අතුරු වදිනවානේ බඩු තැන් තැන් වල අපිරිවලට දානවා ඒ මොකද අපි එහෙම කරන්නේ එම්තේ ඒ ළමයි අවබෝධයක් නැහැ මේ කුටි ළමයි එයායි දන්නේ නැහැ මේවයි පිළිවෙලට කවර විදිය හැබැයි දැන් ඔයාලා එහෙම වෙන්න බෑ ඒ කියන්නේ ඔයාලා පොඩි ළමයි නෙවෙයි ඒක නිසා ඔයාලා බඩු පාණ්ඩ ගෙදර ඉති ගත්තොත් ඒව නැවත තිබු දැනම කපන්න පාසලෙදිත් එහෙමයි පාසලේදී තේමයි. මොකද ගෙදරදී කරනකොට තමයි අපි පාසලේදී ඒව කරන්න පුරුදු වෙන්නේ. ඒක ඉතාම වැදගත්. ඔයාලට ඉතින් වැඩි කාලයක් පාවිච්චි කරන්න වෙන්නේ මේ පාව අහන්නේ සපත්තු බෑග් කොත් වගේ දේවල් තමයි ඔයාලට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඒකට පාව අහන්න ගත්තොත් එහෙම පාතුල ගෙවිලා නම් ඕකමයි අලුත් අඩියක් හත දාගන්න මේ ඉරිලා තියනවා නම් ගොඩාක් ඉරෙන්න කලින් ඉක්මනටම මහ ගන්න මේ ගැලවිලා තියනවා අලව ගන්න නේද එතකොට අපේ සපත්තු පාවහන් වැඩි කලක් පාවිච්චි කරන්න පුළුවන් දැන් තාම්බරාට මාසෙ මාසෙට සපත්තු වරක් දෙන්න තාත්තලාගේ පොකට් එකේ කල්ලි මේ ඉඳන් වෙන වැඩි ඇයි විතර විතර බඩු අරන් දෙන්න කියනවා මම ඊදම වැඩි ඉතිනේ බෑග් එකත් එහෙම අර එල්ලන කොක්ක ඉරෙන්න පුළුවා ඒක හොඳට මහ ගන්න නේද නැත්නම් අලුත් කොක්කක් ඔයාලා දා ගන්න පරණ බෑග් එක කපල අරගෙන දා ගන්න පුළුවා මහ ගන්න පුළුවන් ඒක කොක්පත් උනත් එහෙම අපි හොඳට කවර දාලා නේ තබන්නේ ඒක නිසා හරි ඒ විදිහට අපි පාණ්ඩ පාවිච්චි කිරීමේදී මේ ගොඩක් සැලකිලිමත් වෙන්නම ඔයාලට තියෙන පොඩි වැඩක් කරන්න මේ පාඩම මෙතනින් අවසන් කරන මේක තව එක කොටසක් තියෙනවා මේ ගෙදරදී කරන්න හොඳේ ඒක මම දැන් කරන්නේ මේ පාණ්ඩ කල්ලි කුක් වෙනකොට මොකද වෙන්නේ කියන එක හරි ඔව් මේ බලන්න මේක බලන්න ඔයා पिंदूर
මෙතන තියෙනවා ආ මේ පළවෙනි පින්තූරෙන් පෙන්වන්නේ මොකක්ද කියන්නේ ආ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් දත් බුරුදු පළවෙනි පින්තූරේ ආගින්නෝනේ දැන් මේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ සමහර වෙලාවට බුරුසුව වගේ දෙයක් ගත්තොත් ඒ මාරු වෙන්න පුළුවන් අපි දන්නේම නැහැ ඒක නිසා තමයි මේ වර්ණවලින් තියෙන්නේ එක එක වර්ණවලින් දැන් මල් පාට නේ නාංගිත රෝස පාට එහෙම ගන්න පුළුවන් නේ අම්මට තැඹිලි පාට තාත්තට කොළ පාට එහෙම ඒකයි මේ වර්ණ වලින් දාලා තියෙන්නේ ඔය පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ ගොඩාක් ඒවා විවිධ වර්ණ වලින් තියෙනවා එතකොට පැටලෙවෙන්නේ නේ නේ තමන්ට වෙනම පාටක් ගත්තට පස්සේ පැටලෙවෙන්නේ නැත එකම පාට පුරුදු ගෙදර ඔක්කොටම තිබුණොත් පටලැවෙන්න පුළුවන් නේද ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න තුවාත් එහෙමයි තුවායත් එහෙමයි විවිධ වර්ණ වලින් අපිට මිල දී ගන්න පුළුවන් එතකොට තමන්ට ඒක පෞද්ගලිකව පරිහරණය කරන්න පුළුවන් නේ දැන් වෙනම තුවායක් තබා ගන්න පුරුදු වෙන්න ඕන සමහරු ඉන්නවා තාම අම්මගේ තුවායෙන් පිස් ගන්න තාත්තගේ තුවායෙන් පිස් ගන්න නේද ආච්චිගේ තුවායෙන් පිස් ගන්න එහෙම බෑ දැන් තමන්ටම කියලා වෙනම පෞද්ගලිකව තුවායක් තබා ගන්න ඕන සාලුවක් තියා ගන්න ඒක මතක තියාගන්න. එහෙම නැතුනොත් පුතේ අපිට සමේ රෝග හැදෙන්න පුළුවන්. තේරුණාද? ඔය අලුහං දත කුෂ්ඨ වගේ රෝග මේ බෝවෙන්න පුළුවන්. විශේෂයෙන්ම අලුහං වගේ. නිසා පරිස්සම් වෙන්න ඕන රෝග බෝවීමෙන් වළකීම සමන් පෞද්ගලිකව පරිහරණය. මේ පොදුවේ පරිහරණ ටීවී එක ගන්න පොදුවේ පරිහරණය කරන භාණ්ඩයක්. මේ අපි හැමෝම ටීවී එක නරඹනවා නේ? එකකට වෙන වෙනම නෑනේ පණාව මේ ප්ලාස්ටික් වලින් හදපු එකක් නේද මට ප්ලාස්ටික් වලින් හදපු භාණ්ඩයක් මෙන්න දැව වලින් හදපු භාණ්ඩයක් නේද මෙන්න තියෙනවා අත්තිස්නාරේ භාණ්ඩ නේද ආ පීරිසිය පිඟාන් මැටි වලින් හදපු භාණ්ඩ නේද හරි මෙන්න ඔයාල අවසාන වැඩේ ඉදිරිදි කරන්න ප්ලැන්කට් මැස්ම යොදාගෙන අත්විස්නාවක් මහන්න ප්ලැන්කට් මැස්ම බලන්න මහන විදිහ තුනවත් විදිහ වෙන්නේ නේද ප්ලැන්කට් මැස්පෙන් අත්විස්නාව ඒ වගේම මලකුත් මහන්න ඕන මේක අලංකාර කරන්න හරි එහෙනම් ඒක ලියාගන්න අපි අවසාන වැඩේ ඉඳලා ප්ලැන්කට් මැස්ම අම් මේකට ඉඳ තියන්න ඕන අර ප්‍රශ්නෙට සාමාන්‍ය පිටු භාගයක් විතර ඉඳ තියන්න වෙනවා බ්ලැන්කට් මැස්ම ඒක පොතේ අලවන්න ඕනද අත්විස්නාව පොතේ අලවන්න එපා ඒක ඔයාලා තියාගන්න මේ තමයි පාඩු අපිට දැන ඒකේ ෆොටෝ එකක් මට එවන්න ब्लैंकेट मैस में यो दाग है सर माला सर कार्डबोर्ड दे गया मान नो ना ओ मैं भी कह लगा था मान नो ना මල මහන්න
පෙට් මැස්මෙන් වටේ වහන්න දම්වැල් මැස්මෙන් මල මහන්න දම්වැල් මැස්. එතකොට මේ නිර්මාණය කරන්න අපි යොදා ගන්නා මැස් වර්ග දෙක මොකද්ද? එකක් බ්ලැන්කට් මැස් දම්වැල් මැස් දම්වැලක් කිව්වේ. බ්ලැන්කට් මැස් බදම් වල මැස්. ඔව් රූප එකට දාන්න මේ කොහොමද මහන්න ආකාරය මොකද? ඒ දෙපම් රූප එකට දාන්න මේ පිටුවේ එතකොට ආනේ එක බලාගෙන මහන්න. ඒවැ ෆොටෝස් එවන්න නේ. හරි. එහෙනම් අපේ පරිසරයේ පාඩම මෙතනින් අවසන් වෙනවා. ඔයාලා එහෙනම් ලබන සතිය වෙනකොට මේ වැඩි ටික සම්පූර්ණ කරලා තබා ගන්න ඕනේ.